සුබ දවසක් හැමෝටම එසන වෙබ් අඩවි හරහා මේ දැන් ලැබුණ අලුත්ම නිවුස් එකක් අරගෙනයි මේ වීඩියෝ එක මං කරන්නේ. මේ දිනවල මුළු ලංකාවම බලාපොරොත්තු වෙන දයක් තමයි ඉන්ධන කවද ලැබෙන්නේ කියන සම්බන්ධ. ඉතින් මේ ඉන්ධන ලැබුණට පස්සේ අනාගතයේදී ඒ ඉන්ධන බෙදහැරීම සම්බන්ධ අලුත්ම ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට රජය ආරම්භ කරන බව නැත්නම් රජය උත්සාහ කරන බව මේ විදිහේ නිවුස් එකකින් දැනුම් දීලා තියෙනවා. ඉතින් අපි නිවුස් එක එක්කෙනින් බලමු. ඉන්ධන ලබා ගැනීම සඳහා QR අවසර පත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දීම අද QR කියත භාවිතයෙන් ඉන්ධන ලබා දීම ක්‍රමවත් කිරීම සඳහා ජාතික ඉන්ධන අවසර පත්‍රය නම් ක්‍රමවේදයක් හඳුන්වා දීම අද සිදු කිරීම නියමිත බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. මේ ක්‍රමවේදය හරහා සතිපතා සහතික කරනු ලැබූ ඉන්ධන කෝටාවක් වෙන්කර ගැනීමට සහ වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව සතියට දින දෙකක් තම QR කේතය පෙන්වා ඉන්ධන ලබා ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා පවසනවා. වාහන චැසී අංකය සහ විස්තර තහවුරු කර ගැනීම පසු එක් ජාතික හැඳුනුම්පත් අංකයකින් එක් වාහනයකට අදාළ ලෙස මෙම QR කේත අවසර පත්‍රය නිකුත් කරන බවයි අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් දක්වා තිබුණේ. පහෙන් තියෙනවා අමාත්‍යවරයා ලබා දුන්න ට්විටර් පණිවිඩය. එහෙමනම් මේ පණිවිඩය අනුව පෙන්වන්නේ මොකද්ද? National Fuel Pass එහෙම නැත්නම් ජාතික ඉන්ධන අවසර පත්‍රය විදිහට QR කේතය සඳහන් අවසර පත්‍ර නිකුත් කරන්න උත්සාහ කරන රජය අනාගතයේදී ඉන්ධන නිකුත් කිරීම සඳහා. ඉතින් මෙහෙම නිකුත් කරනවා නම් ඉතා හොඳ දෙයක් බවට පත් වෙයි මේක. අපි බලාපොරොත්තුෙන් ඉමු මේ తත්වය සැබෑවක් බවට පත් වෙයිද කියලා. ඉතින් මෙතෙන්දී මේ QR කේතය අවශ්‍ය වේවි. ඊට අමතරව වාහනේ චැසී අංකය සහ විස්තර තහවුරුකම් පසුව එක එක් වාහනයට ලබා දෙන QR කේතයක්. ඒත් එක්කම මෙතන පණිවිඩයක් තියෙනවා. මේ කෝටාව ලබා දෙන්නේ QR කේතය සහ වාහනේ අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව සතියේ දිනකක් දෙකක් වශයෙන් කියලායි මේ නිවේදනය සඳහන් වෙන්නේ. ඉතින් ඉන්ධන පෝලිමෙන් අතරේ මේ පණිවිඩයත් අපි හිතේ තියාගෙන ඉමු සහ අපි උත්සාහ කරමු මේ දේ සාර්ථක වුණොත් පහසුවෙන් ඉන්ධන ලබා ගන්න. එහෙමනම් අද වීඩියෝ එක සමගන්නවා. හැමෝටම සුබ දවසක්.